පුළුවන් සියලු දෙනාටම ඔෂිස් ප්‍රොඩක්ෂන්ස් ඉදේ. අද මං ගෙනාවු වාහනය ගැන ඔබ දැනටමත් දන්නේ නැති. මොකද්ද වාහනය කියලා ඇහුවොත් ඔබ සියලු දෙනාම කියයි ඔටෝබයෝග්‍රැෆි කියලා. ඇත්තටම මේක රේන්ජ් රෝවර් ඔටෝබයෝග්‍රැෆි ලොං වීල් බේස් මොඩල් එක. 2019 වසරේ තමයි ආවේ. මං ඒ වාහනය ගැන රිවිව් එකක් කරන්න කියලා හිතුවා. ගොඩක් දෙනෙක් ගන්න ආස නමුත් ගන්න අමාරු වාහනේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කරනවා. බලන්න මගේ මේ වීඩියෝ එක ඉවරනකම් මගේ channel එක subscribe කරලා bell icon එක press කරන්න අමතක කරන්න එපා. අපි long wheel base model එක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. True autobiography model එක ගැන කතා කරොත් ඇත්තටම ඉතා iconic design එකක් තමයි මේ range rover autobiography model එකට තියෙන්නේ. මේකේ front appearance එක ගැන කතා කරොත් ඉතා හොඳ luxury සහ sport විදියට මේ vehicle එක හැදිලා තියෙනවා. මේකේ lights ගැන කතා කරොත් ඇත්තටම මේකේ තියෙන pixel LED lights තමයි use කරලා තියෙන්නේ මුළු vehicle එකටම. වගේ ඉස්සර front grill එක ගැන කතා කරොත් ඉතා ඉහළම luxury feel එකක් ලබා දීලා තියෙනවා මේ range rover කියන model එකේ. මේකේ LED lights ගැන කතා කරොත් ඇත්තටම LED lights 144 කින් යුක්ත වෙන LED pixel headlight තමයි use කරලා තියෙන්නේ. ඉදිරිපසින් එන වාහන වල කිසි අපහසුකකින් තොර ගමන් කිරීමේ හැකියාවද මේ ලයිට් එකෙන් සකස් කරනවා. තව මේක ඩේ ටයිම් රනින් ලයිට් එකකුත් යූස් කරලා තිනවා මේ මොඩල් එකට. රේන්ජ් රෝවර් LED pixel යූස් වෙලා තිනවා. තව ස්පීඩ් එක අනුවද මේ ලයිට් එක ඇඩ්ජස්ට් කිරීමේ හැකියාවක් වාහනයට ලබා දීලා තිනවා. තමන්ගේ ස්පීඩ් එක අනුවත් මේක සකස් වෙන ආකාරය තමයි හදලා තියෙන්නේ. මොඩල් එකේ සයිඩ් අපියරන්ස් එක ගැන කතා කරොත් මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේ ලොං වීල් බේස් මොඩල් එක හොයන්නේ කොහොමද කියලා මේ vehicle එකේ ගාලා තියෙනවා range rover long wheel base model එකන දොරේ ගාලා තියෙනවා L කියලා අකුරක් ගාලා තියෙනවා. ඒක තමයි long wheel base model කියලා කියන්නේ. front bump එක ගැන කතා කරොත් shark iconic design එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ front bumper එකටවත්. ඒ කියන්නේ වෙන් කිරීමකින් තොරව මේ bumper එක ඉස්සරහා light සමගම ඇවිල්ලා තියෙනවා. මේක range rover autobiography long wheel base model P400E කියන මොඩල් එකකින්ද තමයි මේ අර මං කිව්ව L කියන ලාංඡනේ දොරේ සයිඩ් එකේ දෙපැත්තම ගහලා තිනවා vehicle එකේ. back appearance එක ගැන කතා කරොත් පසුපස tail light එකත් අවිලා තියෙන්නේ. full LED projected lights විදියට තමයි අවිලා තියෙන්නේ. පසුපස ඊට හොඳ පෙනුමක් තියෙනවා. ඉස්සරහත් පසුපසත් ගත්තොත් දෙකේම හොඳ appearance එකක් තියෙනවා මේ range rover autobiography කියන මොඩල් එකට. range rover එකේ rear side wheel ට්‍රැක් එක අතර දුර ප්‍රමාණය ගත්තොත් 1685 mm වගේ පළලයි මේ වෙහිකල් එක. දිග ඇතින් ගත්තොත් ස්ටෑන්ඩඩ් වීල් බේස් මොඩල් සහ ලොං වීල් බේස් මොඩල් කියලා වාහන දෙකක් තියෙනවා. ලොං වීල් බේස් මොඩල් එකේ දිග ගත්තොත් 3122 mm වගේ තමයි මේ ලොං වීල් බේස් මොඩල් එකේ දිග ප්‍රමාණය ගත්තොත්. ඉතින් මේකේ රියර් පැසෙන්ජර් සීට් එක නැගලා බැලුවොත් ෆුල් පැනරෝමික් සන්රූෆ් එකක් තමයි තියෙන්නේ. සන්රූෆ් එක විදි දෙකකට ඇරෙනවා. මූන් රූෆ් එක සහ සන්රූෆ් කියලා දෙකකට මේකේ ඇරෙන විදිහට තමයි හැවිලා තියෙන්නේ රේන් රෝ එක. පසුපස සිට ඉදිරිය ඩ්‍රයිවර් සහ ඉදිරි පැසෙන්ජර් යන ආසන දෙක බැලුවොත් එහෙම ඉතා සුවපහසු ඉතා කම්ෆර්ට් එකෙන් යුක්ත විදිහට තමයි මේ රේන් රෝ ඔටෝබයෝග්‍රැෆි කියන මොඩල් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතා ඉහළ ක්වොලිටි සොෆ්ට් ටච් මෙඩල් තමයි ගොඩක්ම මේ රේන්ජ් රෝවර් ඔටෝබයෝග්‍රැෆි එකට යූස් වෙලා තියෙන්නේ. රියර් සීට් ගැන කතා කරොත් මේකේ ඉතා ඉහළම ලෙදර් යූස් වෙලා තියෙනවා. තව මේකේ අපිට කැමති ආකාරයට සීට් එක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. පසුපස ඉතා හොඳ සීට් දෙකක් ලබා දීලා තිනවා. මේක බකට් සීට් වගේ තමයි මේ සීට් එක. පසුපස එකත්තුත් ඉතා ඉහළම තත්ත්වයේ තියෙනවා. අපි දැන් බලමු මේ වෙහිකල් එකේ කොහොමද සීට් ඇඩ්ජස්ට්මන්ට් වෙන්නේ කියලා. සීට් ඇඩ්ජස්ට්මන්ට් එක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ දොරේ තමයි ඇවිල්ලා තියෙන්නේ. පළවෙනියටම ගත්තොත් සීට් කන්ට්‍රෝල් එක තියෙනවා. සීට් එක ඉදිරියට පසුපසට ගන්න පුළුවන්. තව ලෙග් රෙස්ට් එකක් ලබා දීලා තියෙනවා. ඇඩ්ජස්ට් කරන ආකාරයත් මම පෙන්නලා තියෙනවා. තව මේකේ බෑක් රෙස්ට් එක ඇඩ්ජස්ට් කිරීම කරන්න පුළුවන්. මේ සියලුම දේවල් තියෙන්නේ දොරේ තමයි. තව මේකේ බෑක් රෙස්ට් එක අපිට කැමති විදියට හෝල්ඩ් එක ඕන විදියට අපිට මේක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. හෙඩ් රෙස්ට් එක ඔටෝමැටිකලි හදන්න පුළුවන් නැත්නම් අපිට මැනුවලි හදා ගන්න පුළුවන්. තව මේකේ අපිට ඕන විදියට ඔළුව තියාගන්න පුළුවන් විදියට එක සකස් කරගන්නත් අපිට හැකියාව ලබා දීලා තියෙනවා මේ සීට් එකේ. තව සීට් හෝල්ඩ් එක අපිට ඕන තරම් ඇදියට හදා ගන්න පුළුවන්. ඉස්සරහට පස්සට ගන්නත් පුළුවන්. අපිට වාහනේ යනකොට ඉතා අපහසුවෙන් තොරම යන්න පුළුවන් විදියට ලම්බ සපෝට් ඇඩ්ජස්ට්මන්ට් එකක් ලබා දීලා තියෙනවා. අනේ ගත්තොත් ඉස්සරහා සීට් එක ඉස්සරහටම ගිහිල්ලා පැසෙන්ජර් සීට් එක අපිට උඩරිම
විදියට හොඳ සුපෝගෝගී විදියට යන්න පුළුවන් ඉස්සරහා සීට් එක ඉස්සරහටම ගිහිල්ලා පිටිපස යන පැසෙන්ජර්ට ඉතා හොඳටම හෝල්ඩ් එකක් ලබා දීලා තියෙනවා මේකේ මෙමරි සීට්ස් තමයි ලබා දීලා තියෙන්නේ ටෙස්ට් එක අපි ඇරියොත් ඒක ඇතුලේ තියෙනවා HDMI දෙකක් අහන්න පුළුවන් ඉදිරිය ඇවිල්ලා තියෙනවා තව ෆෝන් දෙකක් චාර්ජ් කරන්න පුළුවන් විදියට USB portable chargers දෙකක් ගහවිලා තියෙනවා. තව මේකේ arm rest එක තියෙන තැන අපිට පොඩි adjustment එකක් කරගන්න පුළුවන් කියන්නේ ඉස්සරහා තියෙන arm rest එක ඉස්සරහටම යවලා අතුලින් මැද තියෙන cup holders දෙක අපිට use කරන්න පුළුවන් විදියට හදාගන්න පුළුවන්. ඉස්සරහට යන්නත් මේකේ තියෙන්නේ button එකක් use කරලා තමයි තියෙන්නේ. තව මේකට හොඳ කප් හෝල් දෙකක් يعني කප් දෙකක් දාගන්න පුළුවන් විදිහට තමයි අවිලා තියෙන්නේ. සා මේකේ පසුපස පැසෙන්ජර්ස්ලා දෙන්නටම හෙඩ්රෙස් ටීවී ලබා දීලා තියෙනවා. මේකේ ෆ්‍රන්ට් පැසෙන්ජර් සීට් එකට බැලුවොත් එහෙම හොඳම තත්ත්වයේ ලෙදර් තමයි යූස් කරලා තියෙන්නේ. සියලුම වාහනේ සියලුම කොටස් හොඳ සොෆ්ට් ටච් මෙටල් වලින් තමයි අවිලා තියෙන්නේ. පිටිපස පැසෙන්ජර්ස්ලා වගේම ඉස්සරහා පැසෙන්ජර්ස්ලා දෙන්නටත් තියෙන ඉලෙක්ට්‍රික් සීට් තමයි ලබා දීලා තියෙන්නේ. වර්චුවල් ඩිස්ප්ලේ එකක් ලබා දීලා තියෙනවා සියලුම ඩිස්ප්ලේ එක වාහනේ වෙන දේවල් ඔක්කොම බලන්න පුළුවන් එකෙන්. තව ටච් ඒසි තමයි ලබා දීලා තියෙන්නේ. තව ඒකත් එක්කම වගේ කප් හෝල්ඩර්ස් දෙකක් පැසෙන්ජර් සහ ඩ්‍රයිවර් සීට් දෙකටත් ලබා දීලා තියෙනවා කප් හෝල්ඩර්ස් දෙකක් වගේින්. මේක සියලුම දේ වුඩ් ෆිනිෂ්ඩ් ඇවිල්ලා තියෙන්නේ. වුඩ් ෆිනිෂ්ඩ් විදියට තමයි මේ සොෆ්ට් ටච් මෙටල් එක සකස් කරලා තියෙන්නේ. පැසෙන්ජර් සීට් එකටත් ඇවිල්ලා ඉලෙක්ට්‍රික් සීට් තමයි තියෙන්නේ. Rover Autobiography එකේ sunroof එක අරින විදිය බලමු. Sunroof එක අරින තියෙන්නේ ඇත්තටම hand signal එකකින් අරින තියෙන hand gesture එකෙන් තමයි මේක අරින්නේ. පාරේ යනකොට වාහනෙන් ඉවතර නොගෙන තමන්ට මේ moonroof එක අරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. තව මේකේ sunroof එක අරින තියෙන තැන switches දෙකක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ moonroof එක සහ sunroof එක අරින කොටස් දෙකක් තියෙනවා මේකේ. දෙකම අරින්නේ එකක් මූන් රූෆ් එක හෑන්ඩ් ගෙස්ට් එකෙන් අනිත් එක නෝර්මල් ස්විච් එකෙන් තමයි මේක ඔන් ඔෆ් කරන්න පුළුවන් වෙන්නේ. IP එක ඇරලා බලමු. ඒක අරින්න තියෙන්නේ පළවෙනි සැරේ හෑන්ඩ් ගෙස්ට් එකෙන් අරිනවා. ඊට පස්සේ සන් රූෆ් කියලා තියෙනවා එකේ ඒක බටන් එක ඒ බටන් එක ප්‍රෙස් කරගෙන තිබ්බට පස්සේ සන් රූෆ් එක ඔටෝ අරීමේ හැකියාව අපිට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ වාහනෙන් ඇස් ඉවතර නොගෙන තමන්ට ඕන මූන් රූෆ් එක අරින්න ඒකත් ඇරීමේ හැකියාව ලබා දීලා තිනවා. මේ වෙහිකල් එකේ ඉතා සරලම ලේසි විදියට තමයි ගොඩක් දුරට මේ වෙහිකල් එක සකස් කරලා තියෙන්නේ. තවද වාහන තියෙනෙත් එහෙමයි. දැන් අපි මේක ආයි වාල බලමු. මේකත් හෑන්ඩ් ගෙස්ට් එකෙන් තමයි වැහෙන්නේ. එතකොට වෙන්ට්ලි මිරර්ස් වලට ලබා දීලා තිනවා 3 LED ලයිට්ස් ලබා දීලා තිනවා. මේකේ යට ගත්තොත් තියෙන්නේ ඔක්කොම ෆුලි ඔප්ෂන් විදියට ඇවිල්ලා තියෙන්නේ. ජියල් ලිව එකක් තියෙන්නේ කරකවන්න ඇවිල්ලා තියෙන්නේ. වාහනය ස්ටාර්ට් කරනකොට ඔටෝම ජියල් ලිව එක අප් වෙලා අපිට ජිය එක දාන්න පුළුවන් විදියට එනවා. තව මේකට ටච් ඒසී පැනල් එකක් ලබා දීලා තියෙනවා. මේකේ ඔක්කොම නැවිගේෂන් සිස්ටම් එක ඔක්කොම පාලනය කරන්න පුළුවන් විදියට ඇපල් කා ඔඩියෝ එකක් ලබා දීලා තියෙනවා. තව මේකට 360 කැමරා එක ඔප්ෂන් එකක් වශයෙන් ලබා දීලා තියෙනවා. අපිට 360 කැමරා එක වැඩ කරන්නේ එතන තියෙනවා කැමරා කියලා අයිකන් එකක් ඒ ක්ලික් කරලා පස්සේ සියලුම දේවල් බලන්න පුළුවන්. රිවර්ස් කැම් එක ඔන් කරලා පස්සේ පසුපස තියෙන වාහන අපිට වදින්න පුළුවන් හැකියාව තියෙන ඔක්කොම ටික අපිට සෙන්ස් කරලා පෙන්නනවා. මේ ඉන්ෆෝමේෂන් ස්ටේට්මන්ට් ඉන්ෆෝමේෂන් ඩිස්ප්ලේ එකෙන් අපිට පෙන්නනවා. ඒක ෆ්‍රන්ට් view එක බලන්න පුළුවන් අපිට. මේකෙන්ම වාහනේ 360 කැමරා එකක් ලබා දීලා තියෙන ද මේ සියලුම දේ එකම තැනකින් වගේ කරගන්න පුළුවන්. නමුත් මේක AC සිස්ටම් එක ඇවිල්ලා තියෙන්නේ නොබ්ස් හැටියට තමයි ඇවිල්ලා තියෙන්නේ. වාහනෙන් යනකොට ඇස් විතර නොගෙන බලන්න වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම බලනවා. නමුත් නොබ්ස් ලබා දීලා තියෙන්නේ අපිට ටිකක් පහසුයි. ඒක අපිට විදියට කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව ලබා දීලා තිනවා. ඒකට කූල් බොක්ස් එකක් ලබා දීලා තිනවා. කූල් බොක්ස් එක කියන්නේ අපිට ඕනම දෙයක් දාලා රිෆ්‍රිජරේටර් එක වගේ යූස් කරන්න පුළුවන් හැකියාව ලබා දීලා තිනවා. තව පිටිපස වගේම ඉස්සරහා පැසෙන්ජර්ස්ලා දෙන්නටත් USB ports ලබා දීලා තිනවා. ෆෝන් එක charge කරන්න 12 volt power outlet එකක් ලබා දීලා තිනවා. තව මේකේ විශේෂ option එකක් ඇටිට 4G sim එකක් use කරලා අපිට internet පාසුකම් ලබා ගන්න පුළුවන්. 4G wifi hotspot එක ගන්න පුළුවන් මේකේදී. එතකොට තව මේක HDMI ports දෙකක් ලබා දීලා තිනවා. මුළු වාහනේටම ports තුනක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. තව USB ports දෙක බැගින් ලබා දීලා තිනවා ඉස්සරහා සහ පිටිපස passengers දෙන්නටම. කල්ලගේ බූට් එක ඕපන් කරලා බලමු. ඇත්තටම බූට් එක ඕපන් කරන විදි තුනක් තියෙනවා. පළමු මෙතඩ් එක ගත්තොත් ඇත්තටම මේක බටන් එකකින් ඕපන් කරන්න පුළුවන්. ඊට පස්සේ රිමෝට් එකකින් ඕපන් කරන්න පුළුවන්. ඊට පස්සේ ලෙග් ගෙස්ට් එකකින් ඕපන් කරන්න පුළුවන්. ඇත්තටම මේකේ බූට් එක ඕපන් වෙන්නේ කොටස් දෙකකට. පළවෙනි කොටසේ සහ දෙවෙනි කොටස වශයෙන්
මේ දෙකම කරන්න පුළුවන් අපිට බස් දෙකෙන් කරන්න පුළුවන් පසුපසට ඉදිරිය බැලුවොත් ඉදා හොඳ තත්වේ ඉඩ ප්‍රමාණයක් අපිට තියෙනවා මේ වාහනේ පිටිපස සිට ඉස්සරහ view එක ගත්තොත් එහෙම හොඳම සුපර් ලක්ෂරි vehicle එකක් කිව්වොත් ඒක හරි මේ vehicle එකට 12 volt power outlet ලබා දීලා තියෙනවා සහ මේකට light එකක් ලබා දීලා තියෙනවා boot එකට වෙනම tethering hooks ලබා දීලා තියෙනවා මේකට tire spare tire එකක් නෙමෙයි හම්බෙන්නේ repair tool kit එකක් තමයි මේකට හම්බෙන්නේ තව tool kit එක සමග මේකට plug-in hybrid ඉන්ද plug-in hybrid charge එකක් ලබා දීලා තියෙනවා මේ vehicle එකට පසුපස සිට ඉදිරිය දක්වා අර seat adjustment කරන්න පුළුවන් බූට් එකේ ඉඳලාම අපිට සීට් එක යමති විදියට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් විදිය බටන්ස් ලබා දීලා තියෙනවා. තව මේකට වාහනේ පසුපස සීට් එක ෆුල්ම නවන්නත් හැකියාව ලබා දීලා තියෙනවා. තව මේ හොඳ ඉඩක් ලබා දීලා තියෙනවා බූට් ලිප් එක ලිප් කියන්නේ තව අපිට හොඳ ඉඩක් ගන්නත් පුළුවන් සීට් එක ඉස්සරහටම නවලා. අපිට තව බූට් එකේ බොලකුවක් මොකක් හරි බඩුවක් දාන්න ඕන නම් අපිට ඔටෝම වාහනේ උස්පාත් කිරීම හැකියාව ලබා දීලා තියෙනවා. අපට පේන්න ඇති මේක උස් පහත් වෙනවා වාහනේ ඔටෝම උස් කරන්නත් ස්විච් එකක් ලබා දීලා තියෙනවා පහත් කරන්නත් අපිට පුළුවන් මේක ඇත්තටම බැලුන් සුඩ වගේ තමයි තියෙන්නේ මේක ඔටෝ උස් පහත් වෙන්නේ ඒකින්ද තමයි හොඳට අපිට ඉඩක් ගන්නත් පුළුවන් මේ vehicle එක ඇත්තටම බූට් එක ලිප් එක අතින් ගත්තොත් වාහනේ ෆුල් ෆ්ලැට් වෙන්නම නවන්නත් පුළුවන් පිටිපස්ස plug-in hybrid charge එක තියෙන්නේ grill එකේ ඉස්සර grill එකට තමයි ගන්න ඕන charge වෙන්න vehicle එකේ start කරලා බලමු start up එකට ගිහිල්ලා බලමු මේක ස්ටාර්ට් කරන්න තියෙන්නේ බ්‍රේක් එක පහගලා තමයි normal push start ඉදිරියට තමයි ස්ටාර්ට් කරන්න තියෙන්නේ ස්ටාර්ට් කරාට පස්සේ virtual display එකක් තමයි අපිට ලබා දෙන්නේ මේකේ virtual display එකේ හැම එකක්ම information පෙන්නනවා වාහනේ දැනට කොච්චර දුවන්න පුළුවන්ද කොච්චර දුවලා තියෙනවද මේ තියෙන plug-in hybrid charging කොච්චරක් දුර අපිට ගමන් කිරීමේ හැකියාව තියෙනවද වාහනේ දැන් මොන වගේ තැනක තියෙන්නේ trip එක trip එක බලන්නේ trip bank කියලා තියෙනවා trip A trip B කියලා වෙනව කොටස් වශයෙන් ඇවිල්ලා තියෙනවා මේකේ ඔක්කොම මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකෙන් තමයි කරන්න තියෙන්නේ තව ඒක අපිට මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකෙන් ඔක්කොම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට තමයි ලබා දීලා තියෙන්නේ තව ඒකේ අපිට ට්‍රිප් එක බලා ගන්න පුළුවන් ඊට පස්සේ ට්‍රිප් එක අපි දැන් ට්‍රිප් එකක් මේකේ ගිහිල්ලා නැති හින්දා ඒක නම් ලෝඩ් වෙලා නැහැ ඊට පස්සේ මේකේ driver collision assistant බලන්න පුළුවන් කියන්නේ collision avoiding system ඔක්කොම තියෙනවා එකේ media එක බලන්න පුළුවන් vehicle info එක බලන්න පුළුවන් තව passengers ලාගේ vehicle settings බලන්න පුළුවන් vehicle settings configuration කරන්න පුළුවන් head up display එක use කරන්න පුළුවන් අපිට තව display එක අපිට display එක බලන්න පුළුවන් driver assistant ටික ඔක්කොම එකලගේ engine room එකට කියලා බලමු මේකේ engine එක ලබා දීලා තියෙන්නේ Jaguar Land Rover Ingenium engine එකක් තමයි ලබා දීලා තියෙන්නේ 2.0 liter P400E plug-in hybrid model engine එකක් තමයි ලබා දීලා තියෙන්නේ කියන්නේ 2.0 liter engine එකක් plug-in hybrid එකත් එක්ක තමයි මේ Land Rover Autobiography එකට engine එකක් වශයෙන් ලබා දීලා තියෙන්නේ අපි දැන් මේ vehicle එකේ engine maintenance ගැන කතා කරොත් මේ Autobiography 2.0 liter P400E කියන මොඩල් එකේ ඉඳන් මේකට එන්ජින් ඔයිල් අපි යූස් කරන්න ඕනේ 7 ලීටර් 0W20 ග්‍රේඩ් ඔයිල් මේක මාරු කරන්න ඕනේ every 5000 km වලට වගේ තමයි මාරු කරන්න ඕනේ රේඩියේටර් කූලන්ට් එක යූස් කරන්න ඕනේ ස්පෙસિෆිකේෂන් STJLR එක අපි දැන් යූස් කරන්න ඕනේ බ්‍රේක් ඔයිල් යූස් කරන්න ඕනේ .4 පෙට්‍රල් ටැංක් කැපැසිටි එක තමයි 91 ලීටර් මේකේ ටෝක් එක ගත්තොත් 404 PS බගයක් ලබා දෙනවා පවර් එක ගත්තොත් 640 නිව්ටන් මීටර් එකක් ලබා දෙනවා මේක plug-in hybrid නින්ද plug-in hybrid බැටරිය එක 13 kW බැටරිය තමයි ලබා දීලා තියෙන්නේ දෙදී වේම ස්තුතිවන්ත වෙනවා CS car sales private limited එකට මේ CS car sales private limited තමයි මට vehicle එක දුන්නේ review එකක් කරගන්න කියලා මම මේ ස්තුතිවන්ත වෙනවා මං දැන් මගේ වීඩියෝ එකේ අවසානට වෙලා තියෙන්නේ අද කරේ Range Rover Autobiography Long Wheelbase Model 2019 වර්ෂයේදී ආපු vehicle එක ගැන මං හිතනවා යම් කිසි දෙයක් ඔබට ලැබෙන්නේ නැති කියලා මේ vehicle එක ගොඩක් දෙනෙක් ආස කරන වාහනයක් ඉඳන් තමයි මං අද මගේ වීඩියෝ එකෙන් අරන් ආවේ මං මීට කලින් කරා engine වල වීඩියෝ එකක් ඒකත් මං එකපාර description එකෙන් දාන්නම් ඒකත් බලන්න YouTube එකට ගිහිල්ලා OCS Productions කියලා search කරොත් මගේ අනිකුත් වීඩියෝ බලන්න පුළුවන් ඔයගලන්ට මතක් කරලා මගේ channel එක subscribe කරලා bell icon එක press කරන්න අමතක කරන්න එපා. තව option එකක් වශයෙන් මම Facebook පිටුවක් හැදුවා OCS Productions fan page කියලා. ඒකටත් ගිහිල්ලා follow කරන්න මගේ channel එක. තව
ඔප්ෂන් එකකින් මම ලබා දීලා තිනවා #OCSProductions කියලා සර්ච් කරොත් ඒකෙනුත් මගේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. හරි මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම හමු වෙමු. මේ වීඩියෝ එක බලුවු ඔබට සුබ දවසක්.